දුප්පත්කම නිසා රට ගියාට පස්සේ සමහරක් කාන්තාවන්ට මේ ශ්‍රී ලංකාව කියන එක අමතකනවා. හැබැයි අන්තර්ජාලයට ගියාට පස්සේ තවත් කෙනෙක් ෆෝම් කරාට පස්සේ සියලුම හෙළුව එළියට දානවා. ඒකෙන් ලැජ්ජාවට පත් වෙන්නේ ශ්‍රී ලාංකික කියන නාමය. මොකද සිංහල කියන ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ ටික දෙනයිනේ. මේ ලෝකෙටම එකයිනේ තියෙන්නේ. නමුත් ඒක ගැන වැඩිය ගණන් ගැනිල්ලක්වත් කිසිම තැකහීමක්වත් දක්වන්නේ නැතුව ශ්‍රී ලංකාවෙන් පිට ගිය කාන්තාවෙන් මෙන්න මෙහෙම කතා කරන අන්තර්ජාලය. මොඩි දෙන්න නංගි, කවුද මේ මොඩි දෙන්න කියන්නේ? කවුද කියන්නේ? රෝග කවුද? අන්තර්ජාලයට ෆෝන් ආපු නිසා දන්නෙත් නෑ කාන්තාවන් රට ගියාට පස්සේ මෙන්න මේ විදිහට හැසිරෙන්නේ. හැබැයි මේක වැඩිය කට්ටිය හිතර ගන්න එපා. මොකද කිව්වොත් එහෙම, කාන්තාවන් කිව්වොත් එහෙම ඔක්කොටම වදිනවනේ. මේ වගේ කරන අයට තමයි මම වැඩිපුරම කියන්නේ. මොකද කියනවා නම් රට කියන්නේ අපේ ලංකාවෙන් එපිට තැනක්. හැබැයි ඒ තැනට ගියාට පස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ නාමයේ ටිකෙන් ටික කැත කරනවා නම් මේ වගේ කාන්තාවන් මේ වගේ කට්ටිය ගැන අනිවාර්යෙන්ම කතා කරන්න ඕනි. රෝගලගේ ඉන්නේ මට පාලක මැදිරියෙන් එන්න ඕනේ මොඩි දෙන්න කියන්නේ. එතකොට තමයි දෙන්නේ පිළිස්සනේ. ටික දාන්න එපා. ටික ගන්නෙ නෑ. මම ඔය යාළ වගේ මං සහනාධාර පතලා 10 15 ටිකේ තියාන. No. ඔයා දන්නේ නෑ වම්බඩු ගාල පලා ගන්නද පලාගෙන වම්බඩු ගානවද? ලෝඩ් එම්සී game over, come. මගේ ඉස්සර ගේම් ඕවර මෙන් කරපන්. පිට්ට පලන්න නැද්ද කියලා බලන්න. අවජාතක මෝඩ වේසියෝ ටික අම්මට හුකන්ඩ. තොපිට හෙන ගහලා මැරෙන්න ඕනේ. දන්නවද තොපිට හෙන ගහලා මැරෙන්න ඕනේ? මොස්පේන්තු බඩු ටික. කාන්තාවන් ටික දෙනාටම නේද මේ වගේ කාන්තාවන් බැනගන්නේ? මේවා කිව්ව ඇත්තනම් ඔයාලගේ සහෝදරයෝ ඔයාගේ අම්මා තාත්තා කිසිම කෙනෙක් බලන්නේ නැද්ද? ගැටලුවක් නෑ. කුණුහරප කියන දේවල් සෑම කෙනෙක්ම දන්නෙත් නෑ. සමහර කට්ටිය හිතන ඇති මේ කුණුහරප කියන දේවල් හැමෝම දන්නව ඇති කියලා. අන්තර්ජාලය ඔබන්නේ ඉන්නේ ඔබ වගේ කාන්තාවන් විතරක් නෙමෙයි. අන්තර්ජාලයට යන්න ඉන්නේ මේ ලෝකේ සෑම කෙනෙක්ම යනවා. හැබැයි ඔබ දෙපාරක් හිතන්න, ඔබ දන්නා කුණුහරප සියල්ල මෙලියට දැම්මට පස්සේ හෙට ඔබේ වීඩියෝ එක සෑම කෙනෙක්ම බලනවා කියලා. සමහර කාන්තාවන් කිසිම ගාණක්වත් නැහැ. කවදාවත් හිතන්න එපා මම හරි කියලා. කවදාවත් හිතන්න එපා මේ ශ්‍රී ලංකාවෙන් එපිටට ගිහිල්ලා ශ්‍රී ලංකාව කියන නාමය කැත වෙනවා කියලා හිතන්නත් එපා. මොකද ගොඩක් වෙවුන් කරන්නෙම ඔය වගේ වැඩ. මේ ලංකාවෙන් එපිට ගිහිල්ලා දුක් විඳින කාන්තාවන් කොච්චර නම් ඉන්නවද මේ ලෝකේ? මේ ලංකාවෙන් එපිටට ගිහිල්ලා ඒ කාන්තාවන්ට මේ ලංකාවට එන්න බැරුව ඉන්නවා. හැබැයි ඒ අතින් ඒ මිනිස්සු කොච්චර නම් පවුද? ඒ කාන්තාවන් කොච්චර නම් දුක් විඳිනවද මේ ලංකාවට එන්න? ඒක ගොඩක් කෙනුන්ට ගාණක් නැහැ. දවසක දෙයක් වුණත් අවසර තමයි Tamanට තේරෙන්නේ මම මේ වගේ දේවල් කරලා තේරුමක් නැහැ කියලා. අද කාලේ සමහරක් ඉන්න ජෝර්දාන්, කටාර්, කුවෙට් වල කාන්තාවන් ගිහිල්ලා ඉන්න මේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ විනිමය ගේන්න. ඊට පස්සේ ඒ මිනිස්යාන්ට ලංකාවට එන්න විදියක් නැහැ නොයෙකුත් එක එක ඒජන්සි කාර්යෝ නිසා. අපි දැකලා තියෙනවා, S2ට දැකලා තියෙනවා, කන් දෙකට ඇහිලා තියෙනවා. ඒජන්සි කාර්යෝ දැම්මත් දැම්මමයි ලංකාවට ආයේ නැවතත් ගෙන්න ගන්න කිසිම තැකීමක් දක්වන්නේ නැහැ. උන් එහෙ දැම්ම දැම්මමයි. නමුත් මේ වගේ කාන්තාවන්ට මොකද්ද කියන්න තියෙන්නේ? ඒජන්සි වලින් දැම්ම හොඳ රටකට වැටුණා, හොඳ ගෙදරකට වැටුණා, වැඩි ටික ලස්සනට කරගෙන ගියා, විවේකේ හම්බුණා, මේ වගේ අන්තර්ජාලයේ වීඩියෝ එකක් දැම්මා. වාසනාව කියලා කියන හිතනත් ඇති. වාසනාව නෙමෙයි මේ ඔබේ පෞකාරකම. මෙවැනි කාන්තාවන් ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ශ්‍රී ලංකාවට ලැජ්ජාවක් හිතනවද? විදේශ රටකට ගිහිල්ලා කාන්තාවන් ගැන මේ වගේ කට්ටියට ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? අදහසක් තියෙනවා නම් පාලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. තවත් කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන් මේ වගේ දේවල්.